ඔබ දන්නවද මේ ළඟදී වනජීවියකෙන් අත්අඩංගුවට ගත්ත කෘමීන් සහ මකුළුවෝ විශේෂ විශාල සංඛ්‍යාවක් පණ පිටින් සහිතව රුසියානු ජාතිකයෝ කීප දෙනෙක් මේ අය ලංකාවේ විවිධ වනෝද්‍යානවලින් මේවා එකතු කරලා තියෙනවා සජීවී සතුන් කොහොම හරි වනජීවී නිලධාරීන්ගේ තියෙන දක්ෂතාවය නිසා ඇල්ලුවා කොහොම හරි හරි අල්ලගත්ත කොහොම හරි සාම්පල් පිටින්ම සාමාන්‍යයෙන් මේවට පොඩි දඩණක් ගහලා හරියන්නේ නැහැ කෝටි 15ක් 20ක් ගහන්න ඕනි ගහනවා නම් දඩේ මේ පොඩි ගණන් ගහපු ගමන් මොකද වෙන්නේ අහු වුණොත් 1000යි ගොඩ ගියොත් කෝටි 1000යි කෝටි 1000ටත් එහා ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ ඉන්සහ වුණත් කමක් නැහැ කියලා වැඩේ කරනවා හරි ඔය හතරේ මේවා අල්ලපු වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියාගෙන් එක්කෙනෙක් අහනවලු උසාවියේදී ඔය මකුලුවෝ ඔය කුරුමිනියෝ ඔච්චර වටිනවද කියලා සාමාන්‍ය මිනිස්සුෙක් අහන්නේ ඔච්චර වටිනවද කියලා ඒ කියන්නේ ඔය කුරුමිනේ දෙන්නෙක් හරිද මකුලුවෙ දෙන්නෙක් වනෝද්‍යානයකින් අල්ලගත්තට අපි දැක්කත් මොකද වෙන්නේ ඔව් අල්ලගන්න උදව් කරනවා මිසක් හරිද ඔය සුද්දට ඒක අල්ලගන්න උදව් කරනවා මිසක් හරිද ඌට නගින්න බැරි තැනක ඉන්නවා නම් අපි හරි නැගලා අරන් දෙනවා මිසක් හරි අපිට ඒ ගැන ඒ තරම් ලොකු අදහසක් නැහැ. බරපතල දඩයක් ගැහුවා මේකට. ඒ අතින් අධිකරණේ හොඳයි ඒ අතින් හරිද? ඒවත් දැන දැනුවත් තියෙන මිනිස්සෙක් ඉන්න ඕනේ හරි? ඔව්. ඇයි ළමයි මොකටද මේවා එකතු කරන්නේ? ඇයි එකතු කරන්නේ? ඔව්. මේ අය ගාව තියෙන සුවිශේෂී ඥාන ලෝකේ වෙන කාගාවවත් නැහැ. ඒ සුවිශේෂී ඥාන වලින් මොනවා කරන්න පුළුවන්ද? සුවිශේෂී නිෂ්පාදන කරන්න පුළුවන්. හරි? එතකොට ඒ නිෂ්පාදනය කරන්න තමයි මේ වැඩේ කරන්නේ. හරි මේ විදිහට අපේ රටේ ඥාන සම්පත් සෑහෙන ප්‍රමාණයක් ඔය අහුවෙන ඒවා අහුවෙන්නේ නැතුව පිට රට යන ඒවා ඕනෑ තරම් තියෙනවා. අහුවෙන්නේ නැතුව පිට රට යන ඒවා ඕනෑ තරම් තියෙනවා. අපේ රටේ ඉන්න ගොබ්බයින්ට විශේෂයෙන් දේශපාලන ගොබ්බයින්ට ඥාන සම්පත් කියන එකේ හැම කිසිම තේරුමක් නැහැ. එහෙම ලොකු තේරුමක් නැහැ. සමහර විට වනජීවියකට දාන ඒ අමාත්‍යංශයට දාන ඇමතිතුමාටවත් මේ ඥාන සම්පත පිළිබඳ කිසිදු ආකාරයක මොකක් නැද්ද වැටහීමක් නැහැ. ඒක තමයි අපේ රටේ තියෙන ලොකුම අභාග්‍යය. එතකොට ඔය අර ඉන්න යම්කිසි දැනුමක් තියෙන නිලධාරීන් හරි ඔය වනජීවි සංරක්ෂණයකට එහෙම යන්නේ ඒ ලෙවල් බයෝ කරලා ඊට පස්සේ උපාධියක් කරලා එහෙම යන්නේ ආන්න ඒගොල්ලන්ගේ තියෙන දැනුමයි ඒගොල්ලන්ගේ තියෙන රට වෙනුවෙන් තියෙන හැඟීමයි නිසා තමයි ඔය ගාන්ටවත් ඕක ඉතුරු වෙලා තියෙන්නේ. පැහැදිලිද? සමහර අය තමන්ගේ දිවි පරදුවට තියලා ඒවා රකින්නවා. ඒක නිසා තමයි ඒ ටික දැනට ඔය තරමටවත් ආරක්ෂා වෙලා තියෙන්නේ. නැත්තම් ඕ ටිකක් නැහැ. අපි දන්නෙත් නැහැ ඒවා නැති වෙලාද කියලා. ඒකයි. ඒ නිසා පරිසර වේදීන් පරිසර සංරක්ෂණයේ නියුක්ත අය සමහර අය ස්වාධීනව තමන්ගේ පරිසර සංරක්ෂණයේ නියැලෙනවා කිසිදු ප්‍රතිලාභයක් නැතුව මුකුත් ප්‍රතිලාභයක් නැහැ ආණ්ඩුවෙන් පඩියක් ගෙවන්නෙත් නැතුව ඔව් දිවි හිමියෙන් කැප වෙලා ඒවා කරනවා මටත් හිතාගන්න බෑ කොහොමද ඒවා කරන්න කියලා හරි සමහරවල් ගෙදර ළමයින්ට කන්න බොන්නත් නැහැ ඔය අතර අර ඔබ පහුගිය කාලේ දකින්න ඇති අර සිංහරාජයේ තියෙන්නේ සිංහරාජය ආශ්‍රිතව තියෙන ගම්මානයක් වන මොකද ගමේ නම වෙන ප්‍රසිද්ධ වුණේ ලංකාගම කියන ප්‍රදේශයට පාරක් කපන්න ගිහිල්ලා ඒකට විවිධ මත ගැටුම් ඇති වුණානේ ඔන්න දැන් ඒකට ජනාධිපතිතුමා ගියා බලන්න ඒ ගියාම ඒ ගමේ ඉන්න මිනිස්සු අතරේ ඉන්න එකමැටි මෝලෙක් කියනවා මේ ජනාධිපතිතුමනි මේ පරිසර වේදීන් කියන උන්ගෙන් තමයි හරිද මේ රටේ සංවර්ධනයේ ලොකුම බාධාව තියෙන්නේ මේ පරිසර වේදීන් කියන උන් ටික කෑ ගහනවා අපිට ගමට පාර කපා ගන්න විදිහක් නැහැ. හරිද? මේ කාලකන්ණි තමයි රටේ සංවර්ධනයේට හරස් වෙන එකම දේ. එකම කට්ටිය කියලා හරි. හොයාගෙන ගියාම ඒ මැටි මෝලා ඒ ගමේ කෙනෙක් නෙමෙයි. ඒකා දේශපාලන හෙන්චයියෙක්. පැහැදිලිද ඒක? ඒ නිසා මේකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. පහුගිය පළවෙනිදා දෙවෙනිදා නම ගියා හෝටනු තැන්නේ. ඒ ගියෙත් ওই වගේ ප්‍රශ්නයක් නිසා. දැන් අරකට නම් පාර කපලා ඉවරයිනේ. දැන් තව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ ප්‍රශ්නේ නිසා ගොඩක් අය මාත් එක්ක තරහ වෙන්න පුළුවන් නමුත් මම ඉන්නේ කිසියම් දේශපාලන කඳවුරක නෙමෙයි
පැහැදිලි දෙයක. එසම මේ රටේ මේ ස්වභාවික පරිසරයන්ට දේශපාලන අලුගුත් තේරුවන්ට ඕන ඕන විදිහට හසුරවන්න බෑ. ඒක මේ රටේ සියලු මහ ජනතාවට අයිති සම්පත්. හෝටන් තැන්න නැත්තම් මහ එළිය තැන්න කියන එක හරි. මේක ලංකාවේ හાર્ට් එක. ඇයි අපි එහෙම කියන්නේ? හાર્ට් එකෙන් ඇඟේ හැම තැනටම මොනවා සපයන්නේද? රුධිරය සපයන්නේ. එතකොට ඇයි හෝටන් තැන්න හાર્ට් එක කියලා කියන්නේ? හෝටන් තැන්නෙන් තමයි ලංකාවේ හැම තැනටම අවශ්‍ය කරන මොනවා සපයන්නේද? ජල සම්පත සපයන්නේ. තේරුණාද ඒක? ඒක හිඳිලා ගියොත් ලංකාවේ සියලු ගංගා හිඳී යනවා. ආන්න එදාට මේක මොකද වෙන්නේ? අර අරාබි කාන්තාරයක් වගේ බවට පත් වෙනවා. ඒ නිසා රට රකින්නවා කියන්නේ තුවක්කු අරගෙන යුද පෙරමුණට යන එක විතරක් නෙමෙයි. හරිනම් මේ පරිසර පද්ධති ටික තියෙන්න ඕනේ ආරක්ෂක හමුදාව යටතේ. පැහැදිලි දෙයක. ඒක බලන්න ඕනේ රටේ ජනාධිපති. පරිසරය විනාශ කළොත් අපිට පැවැත්මක් නැහැ. ඔගොල්ලෝ පොඩි කාලේ ඉගෙනගෙන ඇති මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා. කවියෙකුට එහෙම ලියන්න පුළුවන්. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. ඕකේ සමනල කන්දෙන් පටන් ගන්න කළු ගඟ විතරයි. මහවැලි කැලණි වලවේ ගංගා තුනම ආරම්භ වෙන්නේ මොකෙන්ද? හෝටන් තැන්නෙන්. දැන් මම මේ ඊයේ පෙරේදා ගියා ඒව පටන් ගන්න තැන් හොයාගෙන පොඩි උල්පතේ ඉඳන්. ඒක හරියටම හරි මේ උල්පත් තුනම පටන් ගන්න හොරණ තැන්නේ. හරි. කන්දක මෙහෙම ස්වභාවයක් නේ තියෙන්නේ. කන්දක් කියන්නේ මේ වගේ වර්ෂාපතනය මේක එකතු කරන්න හරි අමාරුයි. එකතු කරනවා තමයි. එකතු කරන්න අමාරුයි. මේ හොරණ තැන්න කියලා කියන්නේ මේ වගේ භූමියක්. පැහැදිලිද ඒක? මේක හරියට බේසමක් වගේ. නිරිත දිග මෝසමින් සහ ඊසාන දිග මෝසමින් කියන දෙකෙන්ම මේකට මොනවා ලැබෙනවද? වැසි ලැබෙනවා. අවුරුද්දේ වැඩි කාලයක් වැසි ලැබෙනවා. මේ ලැබෙන වැසි ඔක්කොම මේකට මොකද වෙන්නේ? උරා ගන්නවා. මේක තමයි අපේ රටේ තියෙන ස්පොන්ජ් එක. මේක ස්පොන්ජ් එකක් වගේ හරි. උරාගෙන මේකෙන් තමයි ඔය කියන ගංගා පටන් ගන්නෙ. ලංකාවේ දිගම ගංග මහවැලිය පටන් ගන්නෙ හොටන් තැන්නෙන්. පැහැදිලිද? ඒවා තුලින් ගලාගෙන යන මේ ජලය ටික කොහෙන්ද එන්නේ කියන එක ගොබ්බ දේශපාලඥින්ට තේරෙන්නේ නැහැ. මේ ටික සම්පූර්ණයෙන්ම යම්කිසි ආකාරයකින් විනාශ වුණොත් මේ ජල උල්පත් සියල්ල සිඳී ගිය කල කොහෙටවත් වතුර නැහැ කියන එක තේරෙන්නේ නැහැ. හෝ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. මේ රැක ගැනීමත් රටේ ජාතික ආරක්ෂාවටම අයිති වෙන 아무තු එකක් නෙමෙයි. මේ විදිහට ගියොත් ලංකාවේ අතිසංවේදී පරිසර කලාප ටික විනාශ වුණොත් සංවර්ධනය මුවාවෙන් ඒක රටේ තිරසාර සංවර්ධනයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සංවර්ධනය කියලා ටික කාලයක් තියේ ඊට පස්සේ කාන්තාරයක් බවට පත් වෙයි. එතකොට ඊළඟ પરම්පරාව වෙනුවෙන් මේ සංවේදී පරිසර පද්ධති රැක ගැනීම ඔබ සියලු දෙනාගේම වගකීම සහ යුතුකමයි. ඒකෙදි කවුරු තරහ වෙයිද, කවුරු යාළු වෙයිද, කවුරු හොඳ කියයිද, කවුරු බණීද කියන එක මට නම් අදාළ වෙන්නේ නැහැ. දැන් මම මේ හොරන් තැන්නට ගියේ වෙන මොකටවත් නෙමෙයි. මට ලැබුණු පණිවිඩයක් නිසා. ඒකත් ඇත්තටම ලැබුණේ net fm එකේ බැලුම්ගල කියලා වැඩසටහනක් තියෙනවානේ. ඒකෙන් ආරංචි වුණා මේ හොරන් තැන්නට අලුතින් පාරක් කපන්න යනවා කියලා. ආන්න ඒක බලන්න තමයි ගියේ ඇත්තද කියලා. හරි. ඉතින් හොරන් තැන්නේ තත්වය මෙන්න මේකයි. මේවා ඇත්තටම ඔබ දැනගත යුතුයි. මේවා ලංකාවේ ඊළඟ પરම්පරාව නියෝජනය කරන ස්වභාවික සම්පත්වල වටිනාකම දන්න ඔබ තමයි මේවා අනිවාර්යෙන් දැනගත යුතු වන්නේ. ඔබ ඊට එරෙහි විය යුතුයි ඔබට මේ වටිනා සම්පත් ටික රැක ගැනීමට නම්. නැත්නම් දේශපාලකයන්ට ඕන මගුලක් කරගන්න කියලා පැත්තකට වෙලා ඉන්න ඕනේ. නැත්නම් අපි මේ රට අතහැරලා දාලා යන්න ඕනේ. ජපානයට ගිහිල්ලා බලපුවාම ටෝකියෝ වල එහෙම ගිනි පෙට්ටි තිබ්බ වාගේ මොනවා පේනවද? ගොඩ නැගිලි පේනවා. හැබැයි ඔබ දන්නවද ජපානයේ වනවැස්ම ලංකාවේ වනවැස්මට වඩා මොකද වෙන්නේ? වැඩි. ඒ කියන්නේ ඒගොල්ලෝ කඳුකර වනාන්තරවල කිසිදු ඉදිකිරීමක් කරන්න දෙන්නේ නැහැ. ඒ ටික ඒ විදිහටම තියෙනවා. එතකොට ඒ ටික ඒ විදිහටම තියාගෙන ජපානයට සංවර්ධනය වෙන්න බැයිද? ඔය සංවර්ධිත රටක් වෙලා තියෙන්නේ. එහෙනම් බින් අඟලකවත් වනාන්තරයක් නැති වෙන්න ඉපෑ. පැහැදිලිද? දැන් මේ හොටන් තැන්න කියන ජාතික වනෝද්‍යානය කියන එක ගත්තොත් මේවයත් හරියට ප්‍රශ්න තියෙනවා ළමයි. මේ හොටන් තැන්න කියන එක ඔය වගේ ගත්තොත් එහෙම
මේ හෝටන් තැන්නට අයිති අයිතිවාසිකම් තියෙන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. කුමාර ප්‍රශ්නයක් ඒක. ඒ ලංකාවේ පරිපාලන ප්‍රශ්නත් හරියට තියෙනවා. ඒවත් මේවට බලපානවා. ඔව් මේකට පිවිසුම් මාර්ග දෙකක් තියෙනවානේ. මේ පැත්තෙන් එකක් තියෙනවා මෙහෙම. මේ මෙතන මේ පොඩි නගරයක් පට්ටිපොළ. මේ පැත්තෙන් එන්න පුළුවන්. ආයේ මේ පැත්තෙන් එන්න පුළුවන්. මෙතනත් තියෙනවා පොඩි ඒ වගේ එකක්. ඔහිය. හරිද? මේකේ උඩ වාහන නවත්තලා තියෙන මෙහෙම. ගොඩාක් වාහන හොම්. තියෙනනේ නවත්තලා. හොරන් තැන උඩට ගියාම ඒ එතෙන්ට ගියායින් පස්සේ මේ පැත්තෙන් පාරයි මේ පැත්තෙන් පාරයි පේනවා. හරිද? එතකොට මේ හඬ මේ හොරන් තැන්නේ මේ වපසරිය තව වැඩි කරන්න ඕනේ. මෙන්න කරනවා නම් වැඩ. මෙන්න කරනවා නම් වැඩ. පරිසරය සංරක්ෂණය සම්බන්ධයෙන්. මේකෙ මෙන්න මේ ටික තියෙනවා මේ මේ හරිය මේ කලාපය මෙහෙම මෙන්න මේ කලාපය ඔන්න ඔය ටික ගත්තාම ඔන්න ඔය ටික අයිති වෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ටික අයිති වෙන්නේ වනජීවි දෙපාර්තමේන්තුවට පැහැදිලිද ඒක මේ දෙකේ තියෙන ප්‍රඥප්ති දෙකක් ඒ දෙකත් ඕගොල්ලන්ගේ සිලබස් එකේ තියෙනවා මොකේද පාරිසරික ජීව විද්‍යාවේ තියෙනවා මොකක්ද තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන්නේ වන සංරක්ෂණ රෙගුලාසි යටතේ තියෙන එකක් මේකේ තියෙන්නේ වනජීවි සහ තුරුලතා ආරක්ෂක ආරක්ෂක පනත කියන එක හරි මේකේ තියෙන්නේ වන සංරක්ෂණ ආඥා පනත පැහැදිලිද ඒක මේකට වඩා මේක ප්‍රබලයි පැහැදිලිද මේකට වඩා මේක ප්‍රබලයි මේකේ නීති රීති වැඩි හරි එතකොට මේ අය මෙන්න මේකෙදි බලන්නේ ගස් කපනවාද කියන එක පමණයි බොහෝ විට. ඒ කියන්නේ වනාන්තර ශාක ගැන පමණයි මේකෙදි සැලකිලිමත් වෙන්නේ. මේක ඇතුලේ කවුරු හරි දඩේ මේ ගිහිල්ලා වුණොත් ඒ තරම් ලොකු බලපෑමක් නැහැ. පැහැදිලිද ඒක? එච්චර ලොකු බලපෑමක් නැහැ. මේකේ නීති ඊට වඩා බොහොම ප්‍රබලයි තදයි. මේක ඒව මුකුත් බෑ. හැබැයි මේක ඇතුලේ ඉන්නකොට ගෝණට ගෝණු ඉන්නවනේ මේකේ. සෑහෙන ලොකු ආරක්ෂාවක් තියෙනවා මේ මොකද්ද? ආඥා පනත යටතේ. මෙතෙන්ට ගියාම ඌට ඒ ආරක්ෂාව නැහැ. ගෝණ දන්නේ නැහැනේ මෙතන වනජීවි මෙතන වන සංරක්ෂණ කියලා. ගෝණ දන්නවද එහෙම? මේ පැත්තට යන්න ඕනේ නැහැ මෙතන ආරක්ෂාව අඩුයි මෙතන වෙනම දෙපාර්තමේන්තුවක්. ඒකේ නීති රීති අඩුයි. අපිට බලපානවා අඩුයි. මේකේ තමයි අපි ඉන්න ඕනේ කියලා ගෝණ දන්නවයි මේක. ගෝණ මෙහි යනවා. ගෝණ මෙහිදි මරනවා. මැරුවාම මේ යටතේ මැරුවාම මේගොල්ලන් ඒකෙදි ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අන්නිතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ ළමයි? මේ වනජීවි දෙපාර්තමේන්තුවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි දෙකම එකට එකතු කරන්න ඕන. එකතු කළා එක දෙපාර්තමේන්තුවක් බවට පත් කරන්න ඕනි. අසල්වැසි ඉන්දියාවේ තියෙන එහෙමයි. දෙකක් නෑ එකයි. ෆොරස්ට් විතරයි ඒකේ තියෙන්නේ. මං කිව්වේ ඒගොල්ලන්ගේ තියෙනවා කියලා නැෂනල් පොලිසිස් තියෙනවා එහෙම. අපේ නෑ ඒවා. දැන් වැඩේ තියෙන්නේ මේක වෙනම අමාත්‍යවරේ බාර නම් මේක වෙනම අමාත්‍යවරේ බාර නම් මෙයාලා කරන්නේ මොනවා කරන එකද? මේක මේ පැත්තට වැඩි කරගන්න බලනවා. මෙයා මේ පැත්තට වැඩි කරගන්න බලනවා. අනිත් අය ගැන නෙමෙයි බලන්නේ. වපසරිය වැඩියෙන් තියාගන්න බලන්න. වාසනාවකට මේ පාර මේ දෙක එකම අමාත්‍යංශයට වැටලා තියෙනවා. හරි. එක සැරයක් තිබුණා වනජීවි හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යංශය කියලා. මම දන්නේ මේ ඔල මොට්ටල බෙදීම් කවුරු කරනවද කියලා. හරි. හරි මේ බලන්න මේ දෙක එකට එකතු කරලා එක අමාත්‍යංශයක් යටතේ තියෙනවා නම් හරිද? ඊළඟට අනිත් එක තමයි දැන් පරිසර අමාත්‍යංශය මේකට සම්බන්ධ නැහැ. ඒක වෙනම. ඔර තේරෙනවද මෙයා තියෙන ගැටලු පරිසර අමාත්‍යංශය වෙනම එකක් වෙරළ සංරක්ෂණ එක තව එකක් මේ ඔක්කොම එක අමාත්‍යංශයකට ගෙනලා පරිසර අමාත්‍යංශය ඒක යටතේ වනජීවි වන සංරක්ෂණ වෙරළ සංරක්ෂණ ඔක්කොම එකට තියෙන්න එපා දැන් තියෙන්නේ මේ කෑලි කෑලි බෙදලා දෙනවා කාටද එක එක ඇමතිවරුන්ට ඒගොල්ලෝ සනසවන්න ඉතින් එක වැඩක්වත් හරියට කරෙන්නේ නැහැ හරි දැන් ප්‍රශ්න මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ දැන් මෙන්න මේ හරිය තියෙනවා ලෝකාන්තය මේක හෙන්න ලොකු පල්ලමන්නේ මෙහෙම ගිහිල්ලා ඇති සමහර විට ඔබ මේ පැත්තේ ඉඳන් මෙහෙ බලනකොට පේන්නේ බලංගොඩ පැත්තේ ඉඳන් එන නන්පේරියල් වතු යාය නන්පේරියල් වතු යාය හරි දැන් මොකක්ද අලුත් යෝජනාව මෙන්න මේ බලංගොඩ පැත්තේ ඉඳන් මේ පැත්තේ ඉඳන් නන්පේරියල් වතු යාය හරහා මෙන්න මෙතෙන්ට පාරක් කපන්න. පාරක් තියෙනවලු ඒගොල්ලෝ කියනවා හරිද අපි ගිහිල්ලා බැලුවා තියෙනවා නම් තමයි පාරක්. ඒක වත්තක් තියෙනේ වත්තට අයිති පාරක් විදිහට තියෙන්නේ හරි.
පැහැදිලි දෙයක. ඔව්. මේකට ගොඩාක්ම කතා කරන්නේ කවුද? බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා. එතුමාට ජීප් එකක් එම තියනවලු මේකේ සපාර ජීප් කරන්න වගේ තමයි අඩ අයිඩියා එක තියෙන්නේ. හරි. මෙතන තියනවා ළමයි බේකර්ස් බෙන්ඩ් කියලා එකක්. බේකර්ස් බෙන්ඩ්. ඒක අඩි 5000 කුඩින් තියෙන දර්ශනීය ප්‍රදේශයක්. දැනට මේ වත්තේ වත්තට අයිති කළමනාකාරීත්වය විසින් මේ පාර වහලා තියෙන්නේ. මේක ලොක් කරලා තියෙන්නේ මේව දාලා. ඉතින් ප්‍රාදේශ සභාවේ සභාපති කියනවා ඒක ඉතාම අසාධාරණයිලු. සියලු මිනිසුන්ට මේක බලාගන්න අයිතිය දෙන්න ඕනේලු. හරි. දැන් මේක බලන්න පුළුවන් මේ වතු යායේ ඉන්න කළමනාකාරවරයා ගේ ඇඳුරුම් කට්ටිය තියෙන අයට පමණයිලු. හරි. ඒකින්ද මේ පාර විවෘත කරන්න ඕනේලු. ඒකල්ලා මෙතන ඉඳන් කිලෝමීටර් 6ක අඩි පාරක් දාන්න ඕනේලු මෙන්න මෙහෙන් ලෝකාන්තේ ගාවට එන්න අර ගිරිදුර්ග පසු කරලා. ආයි පොඩ්ඩක් ඉස්සලා ගියොත් එහෙම හොදිත් නැහැ. පැහැදිලිද ඒක? හරි. මට එච්චර එක දෙයයි අහන්න ඕනේ. හෝටන් තැන්නට තව පාරක් ඕනිද? මේක රටේ දැවෙන ප්‍රශ්නයක්. දැවෙන ප්‍රශ්නයක්ද මේ? මේ අර වෙන කරන්න දේවල් නැද්ද? ඕගොල්ලන්ගේ ගෙවල් පැත්තේ නැද්ද පාරවල් හදන්න මෙන්න මේ ඉඹුල්පේ පාදී සභාවේ සභාපති යවන්න මට? ඒ විතරන්නේ මේ මිනිස්සයා කියනවා ඕන පරිසරවේදියෙකුට එන්නලු එයත් එක්ක එක මේසකින් ඉඳන් සාකච්ඡා කරන්න මේ පාර හැදීමෙන් කිසිම විදිහකින් කිසිම සතෙකුට ශාකයකට හානියක් වෙන්නේ නැහැ කියලා එයා ඔප්පු කරනවලු. මම මේක බලන්න ගිය වෙලාවේ මේ ඔහිය ඉඳන් එන්ට්‍රන්ස් එකේ එනකොට මෙන්න මේ හරි මං පයින් ආවා. ඒ පයින් එනකොට සතෙක් මැරිලා ඉන්නව පාරේ. අරන් බලපුවාම ඌ ඇවිල්ලා කුරු බෝදිලිමා කියන ලංකාවේ අතිශයින්ම දුර්ලභ ලංකාවට විතරක් ආවේනික ඒකෙනුත් හෝටන් තැන්නේ පමණක් හම්බ වෙන ඡායාරූපයක් ගැනීම සඳහා පරිසරවේදීන් අවුරුදු ගණන් කැලේ රිංගල 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 හෙව්වත් හම්බ වෙන්නේ නැති සතෙක් කුරු බෝදිලිමා. ඌ වාහනයකට අහු වෙලා චප්ප වෙලා. මේවයි විෂුවල්ස් තියෙනවා මංගාව. හරි. ඒ ඔක්කොම අරගෙන ආවේ. හරි. ඒ එක පාරක් තිබිලා කොහොමද තර්ක කරන්නේ මෙහෙම යනකොට මේ පාරේ මොකද්ද කිසිම සතෙකුට ශාකයකට හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අනිත් එක මේකේ අවශ්‍යතාවය මොකද්ද? එයා පෙන්වන අවශ්‍යතා දෙකයි තියෙන්නේ. මොකද්ද? හැමෝටම මෙතන ගිහින් సౌందර්යය බලාගන්න තියෙන්න ඕනෙලු. දෙක, සංචාරක ව්‍යාපාරය දිනු කරන්න ඕනෙලු. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මේ රටේ තියෙන මේ වගේ සෙන්සිටිව් ස්ථාන හැමෝටම බලන්න ඕනේ නැහැ. ඒ තමයි මගේ තර්කය. හැමෝටම බලන්න ඕනේ නැහැ. ඔය එහෙ මෙහෙ යන තුම්මන් පිස්සු ටික සේරම ඔතෙන්ට අරන් ගියායින් පස්සේ උන් ටික බීලා ඔතන බඩ ගිහිල්ලා හරිද? ඔය තමයි වෙන්නේ. මෙතනින් හෝටන් තැන්නට ඇතුල් වෙනකොට බිස්කට් පැකට් එක පවා ගලවනවා. ගලවලා ඒගොල්ලෝ මොකටද? කඩදාසි බෑග් එකකට දාලා දෙනවා. දැක නිලධාරියෙක් කිව්වා එකෙක් මරාගෙන ආවා කියලා ඒකට. හරි. නඩුවකුත් තියෙනවා ඒකට දාලා. ඒ කියන්නේ බිස්කට් පැකට් එක අර කඩදාසි බෑග් එකකට දාලා දුන්නයි කියලා. හරි. පැහැදිලිද ඒක? මරාගෙන හදනවා ඒකට. මේ වගේ ගොබ්බ යක්කු ඉන්න තැනක මෙහෙම එකපාරක් තිබිලත් මේ වගේ නම් මේ නිලධාරින් දුක් විඳගෙන හද්ද පට්ට හීතලේ කරන්ට් එකවත් නැහැ උඩට. හරිද? මේ සමහර කාන්තාව නිලධාරිනුත් ඉන්නවා. පැහැදිලිද? බොහොම අමාරුවෙන් ඒගොල්ලෝ ඉන්නේ මෙතන උඩ. ෆෝන් එකකට සිග්නල් එකක්වත් නැහැ. ඒගොල්ලෝ දිවිහිමියෙන් මේක රකින්නවා. ඒතර මේ වනජීවී දෙපාර්තමේන්තුවේ අය කැමතිද මෙහෙම පාරක් දානවට? නෑ, ඒගොල්ලෝ කැමති නෑ. එක්කෙනෙක්වත් කැමති නෑ. මම කීප දෙනෙක්ගෙන් ඇහුවා කවුරක්වත්ම කැමති නෑ. හරිද? ඒ නිසා මේ අහන්න මේක ආරක්ෂා කළොත් වතුර ලැබෙන්නේ හැමෝටමනේ. එහෙනම් හැමෝම సౌందර්යය දැක්කේ නැති වුණාට වතුර ලැබෙනවනේ. ප්‍රතිලාභේ හැමෝටම ලැබෙනවනේ. එහෙනම් කවුරුත් දැක්කේ නැති වුණාට කමක් නෑ. එකයි. දෙක, සංචාරක ව්‍යාපාරයේ දිනු කළ රටින් සල්ලි හොයන එක ඒක හරි. මෙහෙම ගිහිල්ලා ජීව විශේෂ ටික නැති වෙලා මේ පරිසර පද්ධතියට හානියක් වුණොත් සංචාරකයාට උඩට ගිනිහිල්ලා පස්ස පැත්ත තමයි පෙන්වන්න වෙන්නේ. ඔන්න බලාගෙනලා සිංහරාජ කියලා. ඒ නිසා තව කියන දේවල් තියෙනවා. මේ මාර්ග දෙකෙන් දවසකට ඇතුල් වෙන රතවාහන ප්‍රමාණය සහ ඒවායින් පිට වෙන දුම් නිසා බරපතල හානියක් මේ පරිසර පද්ධතියට වෙනවා. මොනවද ඒ? එකක් තමයි මේ දුම් වල තියෙන ලෙඩ් අංශු මේ දුම් වාස්පත් එක්ක බැඳිලා ආපහු ගස් උඩට වැටෙනවා. ඒ නිසා ගස් මැරිලා යනවා ඩයි බෑග් කියලා එකට කියන්නේ. හරි. ඒගොල්ලෝ දාලා තියෙන්නේ unknown reason කියලා. ඒ කියන්නේ මොකද්ද? හඳුනා නොගත් හේතු නිසා ගස්
මැරිලා යනවා. එතකොට ඔය වගේ ගොබ්බෙක් කියයි ඒ ගස් වයසට ගියාම කොහොමත් මැරෙනවා කියලා. අපි ගිහින් නිරීක්ෂණය කරා වයස සම්පූර්ණ වෙච්චි මැදි වයසේ ඊට පස්සේ පැල මට්ටමේ ඒ ගොඩාක් ගස් මැරිලා ගිහින් තියෙනවා. හේතුවක් දන්නේ නැහැ කවුරුත්. මම හිතනවා පොත් අස්සට මේ කිමිකල් එක යනවායි කියලා. ඒ උපකල්පනයක් හරි. මොකද එහෙනම් ඒ ළඟ මැරිලා තියෙනවා. එතනින් ඈතට මිනිසුන්ගෙන් ඈතට තියෙන ගස් මැරෙන්නේ නැති වෙන්නත් මිනිසුන්ට ලඟ වෙලා තියෙන ගස් මැරෙන්නත් හේතුව හඳුනා නොගත් උනාට මිනිසුන්ගේ සම්බන්ධයක් දෙක. මිනිසු මෙතෙන්ට ගිනිහිල්ලා කෑම කනවා. මේ කෑම කන්න මොකු වෙනවද? ගෝන්නු වෙනවා. ගෝන්නුන්ට මොකද කරන්නේ? සොසේජස් බන්. හරිද? ඈ අරමන උන්ට කන්න දෙනවා. උන් ඒකට පුරුදු වෙනවා. එතන හැම වෙලාවෙම නිලධාරීන් කියනවා සත්තුන්ට කෑම දෙන්න එපා කියලා. ඒ කිව්වට මිනිසු ඒක අහන්නේ නැහැ. ඇයි මූට කන්න දෙන්න එපා කියන්නේ? ඒ වයත් අපි හොයාගත්ත ගිහිල්ලා තොරතුරු. දවස් දෙකක් හීතලේ වැස්සේ තෙමි තෙමි හොඳටම වැස්සේ මේ දවස් ටිකේම හරි. මොකද හරියට ඔප්පු කරලා පෙන්වන්න එපා. දැන් මේකේ වීඩියෝ එකක් හදලා තියෙන සම්පූර්ණයෙන්ම හරි. මේ වෙලා තියෙන දේවල් ටික හරි. උන්ගේ මයිල් හැලෙනවා, මයිල් ගැලවෙනවා, හොරි හැදෙනවා. හේතුව සෝඩියම්. උන්ට සෝඩියම් පුරුදු නැහැනේ. අපි කන කෑමවල සෝඩියම් වැඩි. පැහැදිලිද? ඊළඟට උන් මැරෙනවා බඩ පිම්බිලා. ඒකට හේතුව තමයි ඔබ දන්නවා උන්ගේ උන් හැදිලා තියෙන්නේ මොකදද? තනකොළ අරගෙන ඒව කාලා සෙලියුලෝස් වලින් ජීර්ණය කරන්න. පිෂ්ඨය සහ ප්‍රෝටීන මස් මාංශ තියෙන ඒවා ගියහම බිත්තර වගේ තියෙන ඒවා ගියහම උගේ ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණයෙන් අවුල් වෙනවා. ඒ කියන්නේ අපි ඌට ආදරේ දක්වනවා කියලා කරලා තියෙන්නේ මොකක් කරන එකද? ඌගේ ජීවිත කාලය අවම කරන එක. ඒක නෙමෙයි ආදරේ. එහෙමනම් මිනිස්සු මෙහෙම කරන්න ඕනේ. කෑම ටික ඔක්කොම ගිහිල්ලා උන්ට දීලා ඒකේ තියෙන තනකොළ ටික මිනිස්සු කාලා එන්න ඕනේ. තුන්වෙනි එක මිනිස්සු තැන් තැන්වල මේ කුණු දැමීම නිසා ආහාර ද්‍රව්‍ය විසිකිරීම නිසා කපුට බෝ වෙලා තියෙනවා. කපුටෝ විසින් මොකද කරන්නේ? ඒකදේශික පක්ෂීන්ගේ කූඩු කඩනවා, බිත්තර වලට හානි කරනවා, පොඩි පැටවුන්ට හානි කරනවා. ඒ විතර නෙවෙයි ඒකදේශික කටුස්ස වර්ග හතරක් ඉන්නවා. ඒ හතර දෙනාව අල්ලගෙන කනවා උන් රංචුව වැඩි වුණාම. දැන් ඒ නිලධාරීන්ට කපුටන්ගෙන් ඒකදේශික උන් බේරගන්න වෙලා තියෙනවා. තව කපහල්ල පාරවල්. හරි? තව යවන එකයි තියෙන පුළුවන් පැති වලින්. හරි? ඔව්. ඇත්තටම මේක වෙන්න ඕන යෝජනාව මෙන්න මෙතනින් වහන්න ඕනි මේක. ඔහියෙන් වහන්න ඕනි. මෙතනින් එහාට වාහන යන්න බෑ. එතකොට කියයි සංචාරක ව්‍යාපාරය දිනු කරන්න බෑ කියලා. සංචාරක ව්‍යාපාරය කියන්නේ සංචාරකයානු විදේශීය රටකින් ආවොත් කෙනෙක් හරිද? එයා එන්නේ මේක උට ගිහිල්ලා බීලා ආතල් ගන්න නෙමෙයි. එයා එන්නේ මේක බලන්න. ඔහුට කිව්වොත් හැතැම්ම හතරක් පයින් යන්න තියනවා කියලා ඔහුට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට කියනවා නම් හැතැම්ම හතරක් යන්න දිනවා කියලා මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම මෙයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ මගේ පහසුව සලකන්නේ නෑ මම. පැහැදිලිද ඒක? එහෙම තමයි තියෙන්න ඕනේ. මේක මෙතනිනුත් වහන්න ඕනේ. මෙතෙන්ට එනකම් විතරයි වාහන, මෙතෙන්ට එනකම් විතරයි වාහන. ඒ තරම් సౌందర్య රසවිඳීමට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා නම් උඩට ගිහිලා රසවිඳින එකයි තියෙන්නේ. ඒතර යන්නේ ඕනි කරන එක විතරයි. මේ ගමේ ඉන්න බල්ලයි කොල්ලයි හැලපෙයි ඔක්කොම ටික ගම් කබරේ ටික මේක උඩ යනවා. හරි? එහෙම යන්න ඕනේ නැහැ. එහෙම ගිය එකෙකුටවත් පරිසර පද්ධති විඳින්න බෑ. ඒක උඩ කියනවා වාහන වල හෝන් ගහන්න එපා කියලා. හරිද? පුළුවන් තරම් මියුසික් හෝන් උද්දාලා ගහනවා. හරිද? කෑ ගහන්න එපා කියනවා යන ගමන්. පුළුවන් තරම් කෑ ගහ බජව් දම දම යන්නේ. මේ වගේ ඔල් මොරුන්දම් කාර්යෝට යවන්න ඕනික තනන් නෙමෙයි මේ. පැහැදිලිද? බොහොම නිෂ්කලංකව මේක විඳින්න යන්න පුළුවන් නම් යන්න. මේකේ තියෙනවා ළමයි මාංශ භක්ෂක ශාක. අඩ හැඬස්ස කියලා තියෙනවා. වටැස්ස කියලා තියෙනවා. අර අපි කියන්නේ ඩ්‍රොසෙරා වර්ග තියෙනවා. ඔබ දන්නවද අපි මේ අවිදගෙන යන්න දාලා තියෙන ට්‍රැක් වලට අමතරව එතනින් එහා පැත්තට කකුලක් තිබ්බොත් ඒකෙනුත් යම් ජීව විශේෂයක් විනාශ වෙන්න පුළුවන්. ඒ තරම් අධික ජීව විවිධත්වයක් තියෙනවා. මේ ගැන මිනිසුන්ගේ සහ දේශපාලකින්ගේ එහෙම ලොකු සැලකිල්ලක් නැහැ. කෙල ඌදාට මතක් වෙයි. යම් දවසක මට වඩා වැඩිකල් ඔබ ජීවත් වෙන නිසා තව අවුරුදු 50කින් විතර වගේ බලපුවාම මේකට යම් හානියක් වෙලා තියෙනවා නම් ආන්න එතකොට මේ කිව්වේවා මතක් වෙයි. මගේ මේ වචන කීපේ හරි මම කිව්වේ හොයලා බලලා ගිහිල්ලා ඒ ප්‍රදේශයේ පුරා හැමතැනම ඇවිදලා හොයාගත්ත කරුණ ටික අනුවයි. පැහැදිලි දෙයක. ඒ නිසා තවත් මාර්ගයක් අවශ්‍ය නැත. සංරක්ෂණය කිරීමේ අනු සංරක්ෂණයයි. මේ ඉතුරු වෙලා තියෙන පරිසර පද්ධති ටික සංරක්ෂණය කරගත්තේ නැත්නම් අපිට යන්නේ නම් නැති වෙනව දවසක. ඒ නිසා ඕගොල්ලන්ගේ ජීවිතයේ යම් දවසක ඔබ දන්නවා මේ විදිහට කතා කරන අයව වැඩි කාලයක් කතා කරන්න දෙන්නේ නැහැ. ඒක ලෝකේ ස්වභාවය. හැබැයි යම් දවසක මට මේ ටික කතා කරන්න බැරි වුණොත් ඔබ ඒ දේ ගැන කතා කරන්න ඕනේ. මේ දේවල් රැක ගැනීම සියලු දෙනාගෙම වගකීමක්. මේ කතා කරන්නේ මම මට තියෙන හිතවත්කම් හරිද සැලකිලි නැති කරගනිමින් මම පරිසරය වෙනුවෙන් ඊළඟ පරම්පරාව වෙනුවෙන් කතා කරනවා.
පැහැදිලිද ඒක? ඒකෙදි කාගේද හිතරි දෙන්නේ කියන එක මට අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිද? මම පෙනී සිටින්නේ අවංකවම මේ රටේ ස්වභාවික සම්පත් ඊළඟ පරම්පරාවට උරුම කරලා දීම වෙනුවෙන් වෙන න්‍යාය පත්‍රයක් මට නැහැ. පැහැදිලිද? ඒ ගැන විශේෂයෙන් කියන්න ඕන. පැහැදිලිනේ ඒක? අපේ රටේ මිනිස්සු ඉන්නව නේද? අමුතුම්ම ಜಾති මිනිස්සු ටිකක් ඉන්නේ. මේ ටික ඕගොල්ලෝ මේ බයොලොජි වගේ නෙමෙයි මේ ටික ඉගෙන ගන්න බැරි වුණොත්. ඔක්කොම ඉගෙන ගත්තත් වැඩක් නැහැ මිනිස්සු ගැන ඉගෙන ගන්න බැරි වුණොත්. අපේ රටේ ඉන්න මිනිස්සු මේ මහ ජනතාව ඉන්නව නේද? මෙහෙම මහ ජනතාව කියලා මිනිස්සු ටිකක් ඉන්නවනේ. මේ මිනිස්සු මොනවට බෙදිලාද තියෙන්නේ? පක්ෂ 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 වලට බෙදිලා තියෙන්නේ. මොන අහගන්න වෙන දේ හරි? දැන් මම මොකක් හරි මේ යම් දෙයක් ගැන මේ මහ ජනතාවට යම් මම වැරද්දක් මෙන්න මේ සිදුවීම මේක වැරදි කියලා කියනකොට හරිද? ඒක මේ 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 සිදුවීම වැරදි කියලා කියනකොට මේ මිනිස්සු ඉන්නව නේද? ඒ මිනිස්සු බලනවා මම කියන දේ තමන්ගේ දේශපාලන පක්ෂයට වාසිදායකයිද කියලා බලනවා. හරි? වාසිදායකයි. එහෙනම් ඔය කියන එක ඇත්ත තමයි කියන්නේ කියලා කියනවා. හරිද? ඔව්. එතකොට ඉතින් මට හරියට මොනවා කියනවද? ස්තුති කරනවා අම්මේ හරියට හරි. බැරි වෙලාවක්වත් මම මොකක් හරි එකක් අරගෙන මේ කියන දේ වැරදි කිව්වොත් එහෙම ඔබ බලනවා උගේ දේශපාලනය උගේ දේශපාලන පක්ෂයට ඒ මම කියන එකෙන් හානියක්ද කියලා. ඔව් හානියක්. තෝ කවුද යකෝ එහෙම කියන්නේ? තෝ මොනවද දන්නේ? තොට තියෙන දැනුම මොකද්ද? ආන්න එහෙම අහනවා. ඒ අනුව මිනිසුන්ට තියෙන්නේ තමන්ගේ පක්ෂ රැකීම මිසක් රටේ පොදු ජාතික ප්‍රශ්නයක් විසඳීම නෙමෙයි මිනිසුන්ට තියෙන අවශ්‍යතාවය. මේක සුද්ධ කළා ගියේ මට ඕනේ මේ 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 පක්ෂ රැකීම නෙමෙයි. අර ආන මිලුන්දාව කියලා එකක් දන්නවනේද අපි කතා කරන්නේ රැම්සා බිමක් කියලා. ආන්න එක ඩෝසර් කළා එක රැයින් ඉස්සු කොටුවක් දාන්නලු. රැම්සා තෙත් බිමක් කියලා තීරණය කරනකොට අපිට තීරණය කරන්න බෑ. මේ අහන්න. ඒක ලෝක රැම්සා ප්‍රඥප්තිය දින්නේ. ඒකේ අය ඇවිල්ලා ඒ කන්ඩිෂන්ස් තියනවාද කියලා බලනවා. ඒ කන්ඩිෂන්ස් අනුව තමයි ඒක රැම්සා තෙත් බිමක් කියලා නම් කරපුවාම ලෝකේ හැම තැනම රටවල් වල ලංකාවේ මෙහෙම එකක් තියෙනවා කියලා නොටිෆිකේෂන් එකක් එහි තියෙනවා. එතකොට කවුරු හරි අධ්‍යයනයකට සංචාරයකට එනවා නම් ඒවා බලලා මෙහෙ එන්නේ. ඇවිල්ලා බලපුවාම තියෙන ඉස්සකොටුව. දැන් මොන දේශපාලඥයා වුණත් මොන පක්ෂේ වුණත් මොන දේශපාලඥයා වුණත් මොන පක්ෂේ වුණත් මෙහෙම කරනවා නම් ඒක වැරදි. ඒකට වග කිය යුතු අය තමන්ගේ පක්ෂ කෙනෙක් හින්දා සද්ද නැතුව උඩ බලාගෙන ඉන්නවා නම් ඒකත් වැරදි. ඒ නිසා ඒගොල්ලන්ව ගෙන්නලා කියන්න ඕනේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මේ හාරලා ඉවරයි. හරි? නමුත් මේක හැමදාම තමන්ගේ පක්ෂ කෙනෙක් එහෙම කරනවා අනේකමක් නැහැ කියලා හිටියොත් එහෙම එක පක්ෂයක් ආවහම ඒගොල්ලෝ ඒ ටික විනාශ කරයි, තව පක්ෂයක් ආවහම ඒගොල්ලෝ ඒ ටික විනාශ කරයි මුං කෑ ගහයි. අවසානේ කරලා තියෙන්නේ ස්වභාවික සම්පත් රැකලා නෙමෙයි පක්ෂ රැකලා තියෙන්නේ. ඔබ තමයි තියෙන ගැටලුව. ඒ නිසා මම හැමදාම කියන්නේ ඔබට මට පක්ෂයක් නැහැ. මම හැම වෙලාවෙම මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට තියෙන ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන දේවල් ටික සංරක්ෂණය කිරීම පැත්තේ තමයි ඉන්නේ. ආන විලුන්දාවේ හැබැයි ඉස්සකොටු දැම්මේ හැබැයි මේ ඊයේ පෙරේදත් නෙමෙයි. මීට වසර ගානකට පෙර මම ගිය වෙලාවේ තාමත් මංගාව විෂුවල්ස් තියෙනවා. ආන විලුන්දාව ආශ්‍රිතව ඩෝසර් දාලා හාරනවා මම දැක්කා. එතකොට ඒ කාලයක වැරදි කියලා ඉවර වෙලා ඒ කාලයක වැරදි කියලා ඉවර වෙලා තමන්ට බලය ලැබුණු කාලේ හරිද? තමනුත් හාරනවා නම් ඇති වැඩක් නැහැ. එතකොට කෑ ගහලා තින්නේ බොරුවට ඡන්ද බලය ලබා ගැනීම සඳහා පමණයි. පැහැදිලිද ඒක? සමහර විට ඕගොල්ලන්ට තේරෙන්නේ නැතුව ඇති මේ සම්පත් පිළිබඳව මෙච්චර මම කතා කරන්නේ ඇයි කියන එක. මේ කතා කිරීමෙන් මට ලැබෙන කිසිදු වාසියක් නැහැ, අවාසියක් මිස. හැබැයි මේ අනු විදිහට ගියොත් ලංකාවේ මේ තියෙන මූලික සම්පත් ටික අයින් වෙලා ගියාට පස්සේ සංචාරකයෙක් ඉස්සකොටුවක් බලන්න මෙහෙ එන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් මී බෙට්ටක් තරම මොලයක් තියෙන කෙකුට තේරෙන්න ඕනි. පැහැදිලිද? ඔව්. මේක ඩෝසර් කරලා විස්සම් කොටුවක් හදනවා නම් ඌ දාන්න ඕනේ පිස්සම් කොටුවට. ඒක කරන එක. හැබැයි මෙහෙමයි. ඩෝසර් කරපු එකව අත්අඩංගුවට අරන්. සාමාන්‍ය විදිහ ඒකනේ. මේ ඩෝසර් කරපු එකා ඉන්නේ ඌ අත්අඩංගුවට අරන්. ඌට ඩෝසරේ තියාගෙන ඉන්නකොට හිතිලා තියෙනවා රෑ. ආන විලුන්දාව හැරුවා නම් හොඳයි කියලා ගිහිල්ලා. දේශපාලඥයෝ මහජනතාව ඇඳුවොත් ඒ අයටත් මහජනතාව දෙන්න ඕනේ උත්තරේ කෙටි කාලකින් දෙනවා. ඒක ඔළුවේ තියාගෙන දේශපාලඥයෝ වැඩ කළොත් හොඳයි. මීට පෙර අයටත් එහෙම වුණා. මේ මහජනතාව අඳවන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. එහෙම අඳවන්න බෑ. ඒ ඉස්සරට වඩා වෙනස් මිනිස්සු දැන්.
ඔබනම් කිසිම දවසක මගේ පක්ෂයට වාසිදායක හින්දා මම කතා කරනවා මගේ පක්ෂයට අවාසිදායක හින්දා මම කතා කරන්නේ නැහැ කියලා නම් ඉන්න එපා පක්ෂේ පහලට දාලා රට පළවෙනියට ගන්න ඕනේ එදාට දේශපාලඥයෝ බය වෙනවා මේ වගේ ඒවා කරන්නේ නැහැ එතකොට කරුමි කියන්නේ මේ වගේ අයට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට එවන එකයි ප්‍රශ්නේ රටේ සම්පත් ආරක්ෂා කරන්න ඕගලන්ට කරන්න පුළුවන් දේකුත් තියෙයි අනාගතේදී